පින්වත්නි, අද වෙසක් පුණ පොහෝ දවසයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියද බුදුවීමද පිරුණන් පෑමද කියන මේ ශ්‍රේෂ්ඨ සිද්ධි තුන නිසා අද දවස බෞද්ධයනට ඉතාම වැදගත් දවසක්ව පෙනෙනවා. මේ දවසේ මේ පින්වතුනට බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධර්මයේ තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් මා දෙනවා. එයින් ගත යුතු පාඩම ඉතා කොටින් කියා දෙනවා. ලෝකෙහි කලින් කරන එක් ශාස්ත්‍රවරුන් පහළ වුණා. සමහර කෙනෙක් ඔවුන් පිළිගත්තු හැටියට, ඔවුන්ගේ මතේ හැටියට ලොව මැවූ දෙවිවරුන්ගේ දෙවි කෙනෙකුගේ අවතාරයක් හැටියට සමහරු පහළ වුණේ, සමහරු තමන් ඇඟෙවේ, සමහරු එහෙම දෙවි කෙනෙකුගේ පුත්‍රයෙකු හැටියට තමන්ම හිතාගත්තා. තවත් සමහරු ඒ දෙවිවරුන් විසින් එවන ලද දූතයන් හැටියට තමන් හිතාගත්තා. එසේම ලොවට පැවසුවා. තවත් සමහර කෙනෙක් එවන්දු දෙවිවරුන්ගේ හැඟීම් තමන්ගේ මොකෙන් පිට කරන බව ලොවට ඇඟෙව්වා. ඒ ඔවුන්ගේ පිළිගැනීම. එහෙත් ඒ සියල්ලට වඩා වෙනසි බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය. උන්වහන්සේ මනුෂ්‍යයෙක්ව උපන්නේ සුද්ධෝදන මහරජාණන්ගේ මායා දේවීන්ගේ පුත්‍රය හැටියට. එසේම මනුෂ්‍යයෙකු හැටියට, රාජකුමාරයෙකු හැටියට උන්වහන්සේ කුඩා කාලයේ වැඩුණේ, හැදුනේ, ඉගෙන ගත්තේ. එසේම තරුණ වයසට වත් වුණයින් පස්සේ පියාණන්ගේ අවශේෂ නෑදායන්ගේත් මෙහෙයීම උඩ විවාහ ජීවිතයට ඇතුළත් වුණා. රජසභ විඳින් කල්ගත කළා. එහෙත් හැමදාම උන්වහන්සේ තුළ එක්තරා පද හැඟීමක් ක්‍රියා කරන්න පටන් ගත්තා. ලෝක ස්වභාවය දකින උන්වහන්සේ සත්වයන් දුක් විඳින හැට දුටුවා. සත්වයන් ජරාවට පත්වෙන හැට දුටුවා. එසේම ඔවුන්ට මරණය සිදුවන හැටි දුටුවා. මේ හැඟීම් තදින් ක්‍රියා කරන්න වූ අවස්ථාවේදී උන්වහන්සේ මෙයට ප්‍රතිකර්මය, මේ කරදර හිරිහැරවලින් පිරිච්ච ලෝකෙන් නිදහස් වීමටත්, මේ ලෝකයේ ඉන්නතුරු කරදර අඩුව සැනසීමෙන් ඉඳීමටත් මාර්ගයේ කුමක්දැයි ස්වයන්ට අදහස් කළා. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් මේ අදහස උඩම, මේ හැඟීම උඩම උන්වහන්සේ කල්පනා කළා ගිහි සෙව අත්වර දාන්න. මේ විශේෂ සෙවීම සඳහා උන්වහන්සේ රජස පැහැර දමා, තමන්ට අයත්වෙන්ට තිබෙච්ච සියලුම සම්පත්තිය අත්හැර දමා ඡාන් ජීවිතයට බැස්සා. තවුසෙක් බවට පත් වුණා. අන්තිමේදී ගුරුවරුන් කරා ගොස් ඒ කිසි කෙනෙකුගේ ඉගැන්වීමකින් මේ මග හොයාගන්න බැරි බව තේරීලා උන්වහන්සේම කල්පනා කරලා, උන්වහන්සේම පරීක්ෂණ කරලා සොයාගත්තා මේ ලෝකෙහි තත්ත්වය මොකද්ද කියන එක, ලෝකෙන් නිදහස් වීමේ තත්ත්වය මොකද්ද කියන එක, නිදහස් වන මග මොකද්ද, ලෝකයේ අනිත් පැත්ත මොකද්ද, අජර ස්වභාවය, දිරීමට වහලවීමට පත් නොවෙන, මරණයට පත් නොවෙන සදාකාලික ශාන්ති මොකද්ද කියන එක උන්වහන්සේ සොයාගත්තා. එසේම ඒ ශාන්ති තත්ත්වය ලබා ගන්නතුරු ගත යුතු ක්‍රියා මාර්ගය මොකද්ද, යා යුතු මග මොකද්ද, මෙලොව ජීවත්ව ඉන්න තාක් කල් කෙනෙකුට කරදර නැතුව ඉඳීමට, ඉඳමින් ඒ මාර්ගය සොයාගැනීමට ගත යුතු පියවර මොකද්ද කියන එක උන්වහන්සේ සොයාගත්තා. සොයාගෙන ලෝකයාට දේශනා කළා. මේ සත්‍ය සොයාගත්තු අවස්ථාව, මේ ලෝකේ රහස සොයාගත්තු මොහොත තමයි බුදුවීමේ මොහොත. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ලෝක තත්ත්වය අවබෝධ කරගත්තා. ලෝකෙන් එහා තත්ත්වය අවබෝධ කරගත්තා. ඒ ලබන මාර්ගය හොයාගත්තා. මේ ලෝකයටම මිනිහා බැඳිලා මේ දුක් කරදර විඳීමට මූල හේතුව මොකද්ද කියලා හොයාගත්තා. උන්වහන්සේ ලෝකෙට ඉගැන්වුවා ඒ මාර්ගය. කිසිම දෙවි කෙනෙකුට යාඥා කිරීමෙන් මේක ලබන්න බෑ. කිසිම දෙවි කෙනෙකුගේ ආධාරයකින් මේක ලබන්න බෑ. මක්නිසාද මේ දුක් කරදර උපදවාගන්නේ අපිමයි. අපිම දුක් කරදර උපදවා ගන්නවා නම් අපි මේකෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වීමට අපම ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ. කාටවත් ඇවිටිලි කිරීමෙන් කරන එකක් නෙමෙයි, කවුරුවත් දෙන දෙයක් නෙමෙයි මේ කරදර. කවුරුවත් මේ කරදර දෙන කෙනෙක් ඉන්නව නම් ඔහුට යාඥා කරන එක හරි. බුදුහාඳුරන් වහන්සේ වදාළේ තමාමයි තමාගේ දුක් ඇති කරන තැනැත්තාත්
තමාට සැප ලබා දෙන තැනත්තත් බුදුහාඳුරන්ට පුළුවන් තමන්ගේ අත්දැකීම අනුව මේ කරදරවලින් නිදහසන මාර්ගයට පාර පෙන්වා දීම ක්‍රමය කියා දීම එහි තත්ත්වය කියා දීම එච්චරයි උන්වහන්සේට කරන්න පුළුවන් උපකාරය අපට උන්වහන්සේ උපකාරය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගය ඔන්න ඔය විදිහ එකක්. කොටින් කියතොත් සෑම කෙනෙකුම හිතෙන් කයෙන් වචනයෙන් පිරිසුදු විය යුතුයි. බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම බෞද්ධ නමින් ඉන්නා වූ ටික දෙනාට පමණක් නෙවෙයි. මුළු ලෝකයේ සෑම කෙනෙකුටම සාධාරණයි. ඕනෑම ආගමක් අදහන කෙනෙකුට මේ ධර්මයේ පිළපදින්න පුළුවනි. හිත පිරිසිදු කරගන්න හිත රාග, ද්වේෂ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන ආදී නරක ගතිවලින් පිරිසිදු කරගන්න. මේක නරකයි කියලා පිළිගන්න කෙනෙක් කවුරුවත් නැහැ. සිහි ඇති කෙනෙක් මොනම ආගමක් අදහන කෙනෙක්වත්. ඒ නිසා හැම කෙනෙකුටම හැම ආගමක කෙනෙකුටම කෙනෙකු විසින්ම මේ පිළිගත හැකි. ඊළඟට තමන්ගේ ඒ පිරිසුදු හිතට අනුව කතා කරන්නට ඕන. තමන් කියන වචන නපුරු වචන නොවිය යුතුයි, බොරු නොවිය යුතුයි, අනුන් භේද කරවන වචන නොවිය යුතුයි, ප්‍රලාප නොවිය යුතුයි, පිරිසිදු යහපත් වචන විය යුතුයි. මේක නොපිළිගන්න ආගම් කාරයෙක් නැහැ. එසේම තමන්ගේ කයින් කරන ක්‍රියාව අහිංසක විය යුතුයි. කාටවත් වරදක් නොකරන, කාටවත් විපතක් නොවන විදිහේ ක්‍රියාමාර්ගයක් විය යුතුයි. මෙය නොපිළිගන්නා සිහිනුව නැති කිසි කෙනෙක් නෑ ලෝකයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම සාර්ව භෞමයි, මුළු ලෝකයටම පොදුයි. උන්වහන්සේ වදාලා බොහෝ ලේසියෙන් අපට පිළිපදින්න හිතාගන්න පුළුවන් දෙයක්. හැම කෙනෙක්ම කරදරයට භයයි, සැපලවීමට කැමති. එබැවින් මා යම් දෙයක් ලබන්න අකමැතිද, ඒ දේ මා අනුන්ට නොදිය යුතුයි. මම හිරිහැර විඳින්න අකමැති, ගැහුම් කණ්ඩ අකමැති, මැරුම් කමණ්ඩ අකමැති, බැනුම් අහන්ඩ අකමැති, මා අකමැති දේ මා විසින් අනුනට නොදිය යුතුයි. එසේ දෙනවනම් එය ආත්මම් භරගම ගැන ආත්මම් භර බව, මා ගැන විතරක් හිතන එක අනුන් පහත්කොට අනුන් නොතකා හැරීම, අනුන් පහත්කොට සැලකීම, ඒක තමයි හිතේ ඇති එක දුෂ්ටගතියක්. අනුන් තමන්සේ සලකන්ට ඕන. අනුන්ගේ දුක තමන්ගේ දුක වගේ හිතන්ට ඕන. එසේම අනුන්ගේ සැපේ තමන්ගේ සැපේ වශයෙන් සලකන්නට ඕන. මේ පදනම උඩ ජීවිතේ ගෙනියන මිනිසියෙකුට මෙලොව ජීවිතේ සාමයෙන් ගෙනියන්නට පුළුවනි. මේ ඉගැන්වීම නොපිළිගන්නා කිසිම ආගම් කාරයක් නැහැ. ඒ නිසා සෑම ආගමකටම සාධාරණයි බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම. එසේම මේ පදනම උඩම මාසේමයි අනික් හැම දෙනාම කියලා හිතලා හැම දෙනාගේම හිත පතන්ට ඕන, අභිවෘද්ධිය පතන්ට ඕන, හැම දෙනාටම මෛත්‍රී කරන්න ඕන, හැම දෙනාටම හිතවත් වෙන්න ඕන. මේ මෛත්‍රිය පෙතිරීම හැම දෙනාම සුවපත් වේවා, මට සේම හැම දෙනාටම යහපත වේවා කියලා හිතින් සැලකීම පමණක් නොව හිතෙන් කරන ඒ සැලකිල්ල ක්‍රියාත්මක කරන්න ඕන. වචනෙන් කීමෙහිදී, කතා කිරීමෙහිදී මේ හිතේ අදහසට අනුකූලවම කතා කරන්නට ඕන. තමන් කරන හැම ක්‍රියාවකදීම මේ තමන්ගේ මෛත්‍රී සහගත හිතට අනුවම ක්‍රියා කරන්නට ඕන. මෙලොව ජීවිතයේ එබඳු මනුෂ්‍යයාගේ සාර්ථක වෙයි, සාන්ත වෙයි. ඒ තැනැත්තාටත් හැමතිස්සේම තමා ගැන හිතන විට මම නරක දෙයක් හිතුවේ නෑ, මම නරක දෙයක් කිව්වේ නෑ, මම නරක දෙයක් කළේ නෑ කියලා සනකන හැම විටම ඔහුට ප්‍රීතිමත් වෙන්නට පුළුවනි. ඇයි? තමා අහිංසකයි, තමා කාටවත් වරදක් කළේ නෑ. මේ අහිංසක යහපත් ජීවිතයේ පදන තමයි මේ මෛත්‍රිය, හැම දෙනා කරෙහිම පවත්වන්නා වූ හිතචිත්තය, අනුන් තමන් වගේ සැලකීම. මේ පදනමට ජීවිතය ගත කරන්නට ඕන. මෙහි ඉන්න තාක්කල් ඒ එක්කම මේ ජීවිත තත්ත්වය සලකා බලන්නට ඕන. අපි කොයි විදිහට මොන රැකියාවල කරමින් ජීවිතය ගත කළත් කවදානමුත් අපට මරණය කියලා එකක් ඇති වෙනවා. මරණය කියලා එකක් ඇති වෙන බැවින්ම මේ ජීවිතයෙහි කොයිතරම්
සැපේ කියලා යම් යම් වෙලාවල යමක් වින්දත් ඒ සියල්ලම අස්ථිර බව ඔහුට වැටහෙයි. නමුත් ඒවා විඳින්න වෙනවා. ඒ එක්කම ඔහු කල්පනා කරන්න ඕන මේ සැප අස්ථිරයි. කවදා හරි මරණය තියෙනවා. පුළුවන් නම් මේ ජීවිතයේ ඉන්න කාලය තුනම මේ මරණය නිදහස් වීමේ මාර්ගයකට ගමන් කළ යුතුයි. සිල්වත් විය යුතුයි. හිත තන්පත් කරගත යුතුයි. ක්ලේශයන් මර්ධනය කළ යුතුයි. හිතේ කිලුටු ගති ඇති නොවන විදිහට පරීක්ෂකාරී විය යුතුයි. ජීවිත තත්ත්වය නුවණින් නිතර නිතර සලකා බැලිය යුතුයි. වෙන වචනවලින් කියතොත් බෞද්ධ ව්‍යවහාරයෙන් කියතොත් සීල් රැක්ක යුතුයි. හිතේ සාන්ත ගතිය සමාධි ගුණය දියුණු කළ යුතුයි. එසේම විපස්සනා භාවනාව වැඩිය යුතුයි. කොටින් කියතොත් බුද්ධාගම නෝකයි. මේ ඉගැන්වීම ලෝකේ හැම දෙනාටම සාධාරණයි. බුද්ධාගම කාර්යයටත් මේක පිළිපදින්න පුළුවනි. ක්‍රිස්තියානි කාර්යයටත් පිළිපදින්න පුළුවනි. අනෙක් ආගම කාර්යයටත් මේක පිළිපදින්න පුළුවනි. මේක සාර්වභෞමයි. හැම දෙනාටම සාධාරණයි. ඒ විදිහේ ශ්‍රේෂ්ඨ වූ ප්‍රත්‍යක්ෂ ඵලදායී ධර්මයක් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තරම් කාලයක් තමන්ගේ මුළු ජීවිතේම ගත කළේ මේ ධර්මයේ ලෝකයාට කියා දෙමින්, අනුන්ට මේ ධර්මයේ ගන්වමින්, ඒ අනුව පිළිපදවමින්, ඔවුන්ට මේ ජීවිතයේ සැනසිල්ලෙන් ඉන්ට සරස්වමින්, එයින් පසුව අර සදාකාලික ශාන්තියට පත් වීමට මඟ සරස්වමින් ජීවිතය ගත කළේ. ඒ 45 වර්ෂය තමයි අවුරුදු ලක්ෂ කෝටි ගණනකින් ලෝකයාට අවංක වූ ශ්‍රේෂ්ඨම වූ සේවයක් ඇතිවෙච්චි කාල සීමාව, දුර්ලභ වූ කාල සීමාව. බුදුහාමුදුරුවන් ලෝක සේවාව කරපු මේ අවුරුදු 45. ඒ 45 ආරම්භයේ තමයි වෙසක් දවස. ඒ 45 අවසාන දවස තමයි උන්වහන්සේ පරිනිර්වාණයට පත්වෙච්චි දවස. එසේ ශ්‍රේෂ්ඨ වූ ඒ ධර්මයක් දේශනා කළා වූ ඒ බුදුහාමුදුරුවන් උපන් දවසත් ඔය වෙසක් 15 දවසයි කියලා තවරක් මා මතක් කරනවා. දැන් ඉතින් මේ පින්වතුනට අද මේ වෙසක් පුණු පොහෝ දවසෙහි මා දුන්නේ මේ සුළු අවවාදය. පින්වතුනි, සුළු වුවත් මේ අවවාදයෙහි තුළ බුදුහාමුදුරුවන්ගේ මුළු ධර්මයම ඇතුළත්. ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුව යන ඔබ හැම දෙනාම, හෙවත් එයට ගරු කරන අය, හොඳයි පිළිගන්නා, හොඳයි කියලා පිළිගන්නා ඔබ හැම දෙනාම මේ වෙලාවෙහිදී පමණක් මේකට සතුට දක්වලා තෘප්තියට පත් නොවී මුළු ජීවිතේම මේට අනුව හැඩගස්සන්න වෑයම් කරන්න. එදාට කරදර හිරිහැර නෙවෙයි. ලෝකයේ කරදර ඇති වෙන්නේ සියල්ලම හිතෙන්, හිතට අනුව ශරීරයේ වැරදි විදිහට ක්‍රියා කරවීමෙන්, කට වැරදි විදිහට ක්‍රියා කරවීමෙන් මේ සියලුම අවුල් පවුල් ඔක්කොම වියද ඔක්කොම හිරිහැර කරදර ඇති වෙන්නේ. අද ලෝකයේ හැම තැනම තියෙන අවුල් හැදිලා තියෙන්නේ නරක හිතෙන් පිටවෙච්චි නරක වචනත් නරක ක්‍රියාත් නිසා. හිත තන්පත් කරගන්න බුදුහාමුදුරන්ගේ මේ ශාන්තවාදයේ අනුව, ඒ තන්පත් කරගත්තු ශාන්ත වූ හිතට අනුව හොඳ වචන කතා කරන්නට, එසේම හොඳ ශාන්ත විදිහට ජීවිතයේ තමන්ගේ කය ක්‍රියා කරවන්නට. එවිට කරදර හිරිහැර ඔක්කොම නැති වෙයි. කරදර කොයිතරම් තිබුණත් ඒවා මැද හැම කෙනෙකුටම සංසුන්ව ඉන්න පුළුවනි. අනුනුත් මේ මඟට ගන්න වෑයම් කරන්න ඕන. ශාන්ත ක්‍රියා මාර්ගයක් ගන්නකොට එය කොයිතරම් නපුරු මිනිහෙකු වුණත් දුටු හැටියේ ඔහුට ඒක හැඟෙන විදිහට තමාගේ ශාන්ත බව ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඒ මිනිහත් ශාන්ත වෙනවා. අඟුලිපාලයා අඟුලිමාල නැමැති නපුරු මිනිමරු හොරාපවා දමනය කළේ බුදුහාමුදුරුවෝ ශාන්ත ක්‍රියා මාර්ගයෙන්. එබැවින් මේ බුද්ධ වචනයට අනුව හැම දෙනාම ක්‍රියා කරත්වා කියලා මගේ ප්‍රාර්ථනාවයි. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ සරණයි.